ගාසා තීරයේ ප්‍රාණඅපකරුවන් රඳවා සිටි හමාස් භූගත උමං මාර්ගයක අභ්‍යන්තර දර්ශන ඊශ්වල් හමුදා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. යකඩ දොරකින් මුද්‍රා තබා තිබූ මෙම විශාල උමං මාර්ගය ප්‍රාණඅපකරුවන් 6 දෙනෙකු ඝාතනයට ලක් වූ උමං මාර්ගයට සම්බන්ධ බවයි නිවේදනය කළේ. දකුණු ගාසාහි රෆා නගරයේ නිවසක කුඩා දරුවෙකුගේ කුටිය තුලින් මෙම උමං මාර්ගයේ පිවිසුම පැවති බවද හෙළි කර තිබෙනවා. පොළව මට්ටමේ සිට මීටර 20ක් ගැඹුරින් එය මීටර 100 ගණනක් දක්වා ගමන් කරන බවයි හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කළේ. මෙහි දර්ශන ප්‍රාණඅපකරුවන්ගේ ඥාතීන් වෙත යොමු කරන බවද දැනුම් දී තිබෙනවා. මේ අතර ඊශ්වල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සඳහන් කළේ ප්‍රාණඅපකරුවන් නිදහස් කර ගැනීමේ ගනුදෙනුවකදී ෆිලඩෙල්ෆි කොරිඩෝවෙන් සති 6කට ඉවත්වීමට ඊශ්වල හමුදා සූදානම් බවයි. මේ වන විට දකුණු ගාසාහි හමා සංවිධාන බලය වනසා දමා ඇති බැවින් තාවකාලිකව ඉවත්වීමේ ගැටලුවක් නැතැයිද පවසා තිබුණා. මේ වන විට ඊශ්වල හමුදා උතුරු ගාසා තීරයේ සහ ලෙබනනේ වෙත අවධානය යොමු කර ඇති අතර අවශ්‍ය වූ හොත් ලෙබනනයට හමුදා ඇතුළු කිරීම සඳහා සූදානමින් පසුවන බවයි දැනුම් දී ඇත්තේ. මේ සමග ඊශ්වල හමුදා විසින් දකුණු ලෙබනනේ ස්ථාන ගණනාවක් වෙත ගුවන් ප්‍රහාර 20ක් එල්ල කළ බවයි ලෙබනනේ අල් මයාදීන් වාර්තාවකින් අනාවරණ කළේ. මේ සමග මෝටර් රථයක් ඉලක්ක කරගත් ප්‍රහාරයකින් හිස්බුල්ලා සාමාජිකයෙකු ඝාතනයට ලක් වූ බවද ප්‍රකාශ කළා. මේ අතර බටහිර ඉව්‍ර ආශ්‍රිත ඊශ්‍රල් හමුදා වැටලීම් අකණ්ඩව සිදුවමින් ඇතැයි පලස්තීනයේ වෆා ප්‍රවෘත්ති සේවය හෙළි කර තිබෙනවා. හෙබ්‍රොන් සහ තුල්කරෙම් ආශ්‍රිතව එම වැටලීම් සිදුවන බවයි නිවේදනය කළේ. බටහිර ඉව්‍රේ බුරින්හි ඔලිව් ගස් ගණනාවක් ඊශ්‍රල පදිංචිකරුවන් විසින් වනසා දමා ඇතැයිද හෙළි කර තිබෙනවා. මේ සමග බටහිර ඉව්‍ර ආසන්න ඊශ්‍රල ජනාවාසයකදී මෝටර් රථයක් අධික වේගයකින් පදවා යමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර තිබුණා. වයස අවුරුදු 20ක ඊශ්‍රල ජාතිකයෙකු එහිදී බරපතල තුවාල ලබා ඇති බවයි අනාවරණ කළේ. ප්‍රහාරකයා ඊශ්‍රල හමුදා ප්‍රතිප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. ගාසා තීරයේ හමා සෞඛ්‍ය පරිපාලනය සඳහන් කළේ ඊශ්‍රල හමුදා ගාසා තීරයේ පුරා සිදු කළ ප්‍රහාර මගින් තවත් පලස්තීනුවන් 27 දෙනෙකු මිය ගිය බවයි. කාන් යුනිසි ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් 13 දෙනෙකුද මියගොස් ඇති බවයි ප්‍රකාශ කළේ. හමා සන්නද්ධ අංශය විසින් ඊශ්‍රල හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයිද දැනුම් දී තිබෙනවා. ඊශ්‍රල හමුදා නිකුත් කළ වාර්තාවක් මගින් සඳහන් කළේ රෆා නගරයේ කඳවුරක් වෙත ගොඩබෑමට ගිය ඊශ්‍රල හමුදාවේ බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව ඇති බවයි. මෙහිදී සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි හෙළි කර ඇත්තේ. මෙම අනතුර සඳහා කාර්මික දෝෂයක් බලපා ඇතැයිද අනාවරණ කර තිබෙනවා. මේ අතර කාන් යුනිස් රෆා ගාසා නගරය ඇතුළු ස්ථාන ගණනාවකදී හමාස් කණ්ඩායම් වෙත පහර දී ඇති අතර ප්‍රාණඅපකරුවන් සොයා මෙහෙයුම් අකණ්ඩව සිදුවන බවයි සඳහන් කළේ. රිපබ්ලිකන් ප්‍රතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විවාදය තුළින් අමෙරිකානු උපජනපති කමලා හැරිස් ඉදිරියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනාවරණ කර තිබෙනවා. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රහාරාත්මක ස්වරූපයකින් සංවාදයේදී අදහස් පළ කළද කමලා හැරිස් උපායශීලීව ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනයට ලක් කර ඇති බවයි වාර්තා කළේ. යුක්‍රේන යුද්ධය හා සංක්‍රමණික ගැටලුව මුල් කරගනිමින් ට්‍රම්ප් කමලා හැරිස් වෙත විවේචන එල්ල කළ අතර මෙම තත්ත්වයන් පෙනෙනවාට වඩා බිහිසුණු බව පවසා තිබුණා. අමෙරිකාවට ඇතුළු වී සිටින සංක්‍රමණිකයන් බලලුන් පවා අනුභව කරන අශිෂ්ට පිරිසක් බවටයි ඔහු චෝදනා කර තිබුණේ. යුක්‍රේන යුද්ධය අමෙරිකානු පාලනය විසින් උත්සන්න කරන අතර තමන් එය දිනක් තුළ නවතා දමන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබුණා. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගබ්සා විරෝධය, රුසියානු හිතවාදය, අපරාධ චෝදනා සහ සංක්‍රමණිකයන්ට සිදු කළ චෝදනා සඳහා කමලා හැරිස් අවධානය යොමු කර තිබෙනවා. යුක්‍රේනය රුසියාවට යටත් කිරීම ට්‍රම්ප්ගේ අපේක්ෂාව වන අතර කොන්දේසි විරහිතව රට වෙනුවෙන් පෙනී සිටින බවයි කමලා හැරිස් අවධාරණය කළේ. ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ මෙම විවාදයෙන් පසු සුපිරි පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ප්‍රකාශ කළේ තමන් කමලා හැරිස් වෙත සහාය දක්වන බවයි. දශක තුනකට පසු ක්‍රියාත්මක කරන දැවැන්තම උපායමාර්ගික යුද අභ්‍යාසය රුසියානු හමුදා විසින් ආරම්භ කර තිබෙනවා. ඕෂන් 2024 ලෙස හඳුන්වන මෙම යුද අභ්‍යාසය පැසිෆික් සහ ආර්කටික් සාගරවල මෙන්ම මධ්‍යධරණී, කැස්පියන් සහ බෝල්ටික් මුහුදේ එකවර පැවැත්වෙන බවයි රුසියානු ජනාධිපති විලැද්මිර් පුටින් ප්‍රකාශ කළේ. රුසියානු හමුදා බලෑණිවල සහ ගුවන් හමුදාවේ සටන් සූදානම මෙන්ම අන්තර් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය ආරම්භා තිබෙනවා. එය සැප්තැම්බර් 16 වනදා දක්වා පැවැත්වෙනු ඇති බවයි නිවේදනය කළේ.
යුද අභ්‍යාසයේ පළමු දිනේදී නිර්මාණය කළ සතුරු ඉලක්කයකට දැවැන්ත ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කළ ආකාරයේ දර්ශන රුසියානු හමුදා විසින් මුදාහැර තිබෙනවා. රෝස් මිසයිල දුසිමකට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී එල්ල කර ඇති බවයි වාර්තා කළේ. මේ සඳහා යුද නෞකා 30ක් සහ ප්‍රහාරක යාන 100ක් සම්බන්ධ වන අතර ඔනික් සුපර්සොනික් මිසයිල ඇතුළු මිසයිල ගණනාවක් යොදවන බවද හෙළිකර තිබෙනවා. අමරිකානු ආයුධ මිලදී ගැනීමට මේ දක්වා කටයුතු කළ ඊජිප්තුව මුල්වරට චීනේ ප්‍රහාරක යානා මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. F-16 අමරිකානු ප්‍රහාරක යානා මිලදී ගැනීමේ සැලසුම නවතා දමමින් චීනේ J-10C ප්‍රහාරක යානා මිලදී ගන්නා බවයි ඊජිප්තු බලධාරීන් දැනුම් දී ඇත්තේ. ඊජිප්තුවේ ගුවන් හමුදාව අමරිකානු ප්‍රහාරක යානා මගින් මේ දක්වා ක්‍රියාත්මක වූ අතර ගුවන් හමුදාව නවීකරණය කිරීම යටතේ මෙම තීරණයට එළඹි බවද අනාවරණ කර තිබෙනවා. මෙහිදී අමරිකාව පමණක් නොව රුසියාවෙන්ද ප්‍රහාරක යානා මිලදී ගැනීමේ සැලසුම් ඊජිප්තුව විසින් අතහැර දමා ඇති බවයි අරාබි පුවත් සේවය වාර්තා කළේ. රුසියාවෙන් ලබාගත් ප්‍රහාරක යානාවල ක්‍රියාකාරීත්වය සහ අමතර කොටස් සැපයුම් පිළිබඳ ඊජිප්තුව තෘප්තිමත් නොවන බවද හෙළිකර තිබෙනවා. අමරිකාවේ ඒබ්‍රම්ස් යුද ටැංකි නිෂ්පාදන බලපත්‍ර පවා පවතින ඊජිප්තුව අමරිකානු ආයුධ මත යැපීමෙන් ඉවත්වීමේ සූදානමක් ලෙසයි මෙය නම් කර ඇත්තේ. මෙය අමරිකාවට හා රුසියාවට එරෙහිව චීනය ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් ලෙසද හඳුන්වා දී තිබෙනවා. අමරිකානු සහ චීන නාවික හමුදා කණ්ඩායම් බ්‍රසීල හමුදාව සංවිධානය කරන ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගී වන බව සවුත් චයිනා මෝර්නින් පෝස්ට් වාර්තා කර තිබෙනවා. ඔපරේෂන් ෆෝමෝසා ලෙස නම් කරන ලතින් අමරිකාවේ විශාලතම යුදාභ්‍යාසයට දෙරටේ හමුදා කණ්ඩායම් දෙකක් දායක වන බවයි නිවේදනය කළේ. ආජන්ටිනාව, ප්‍රංශය, ඉතාලිය, මෙක්සිකෝව, නයිජීරියාව, පාකිස්තානය, කොංගෝ ජනරජය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල හමුදා සාමාජිකයන් 3000ක් පමණ මෙම යුද අභ්‍යාසයට කැඳවා තිබෙනවා. බ්‍රසීල සන්නද්ධ හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේ මුල්වරට චීන හා අමරිකානු නාවික හමුදා මේ සඳහා සම්බන්ධ වන බවයි. මෙම අභ්‍යාසය තුළදී සතුරු හමුදා ඉලක්ක වෙත ගොඩ බැසීම් පිළිබඳ අභ්‍යාස සිදු කරනු ඇතැයිද දැනුම් දී තිබුණා. 2016 සිට චීන සහ අමරිකානු හමුදා අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාස පවත්වා නැහැ. දකුණු චීන මුහුද සහ තායිවානයේ මුල් කරගත් මත ගැටුම මේ සඳහා බලපා ඇති බවයි නිවේදනය කළේ. මාස කිහිපයක් ඇතුළත යුරෝ මුදල් ඒකකය සැලකිය යුතු කඩාවැටීමකට ලක්වනු ඇතැයි අනතුරුවැඟවීමක් නිකුත් කර තිබෙනවා. අමරිකානු ඩොලරයට සමානව මෙම සැලකිය යුතු බිඳවැටීම සිදුවීමට නියමිත බවයි මෝගන් ස්ටැන්ලි පුරෝකථනයක් මගින් වාර්තා කළේ. යුරෝ මුදල් ඒකකය 7%කින් අවප්‍රමාණය වනු ඇති බවයි අනාවරණ කළේ. මේ අනුව යුරෝ මුදල් ඒකකය ඩොලර් 1.11 දක්වා ගමන් කරනු ඇතැයිද පුරෝකථනය කර තිබෙනවා. යුරෝපා ආර්ථිකය මන්දගාමී වීම සහ ජර්මානු ආර්ථිකයේ වර්ධන වේගය ගැටලුවකට ලක්ව තිබීමද ඉදිරියේදී යුරෝපයේ ගැටලුකාරී තත්ත්වයන් මතු කළ හැකි බවයි පෙන්වා දී ඇත්තේ. මෙය නිසි පරිදි කළමනාකරණය කිරීමට අසමත් වුවහොත් දැනට පවතින ගැටලු තවදුරටත් ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා. බ්‍රසීලයේ ඇමසන් ද්‍රෝණියේ ජලමට්ටම පහත වැටීම තවදුරටත් වේගවත් වෙමින් ඇතැයි වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඇමසන් ගංගාව ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය තර්ජනයකට ලක්ව ඇති බවයි පෙන්වා දී ඇත්තේ. වාර්තාගත නියගයකින් පසුව අඩු වර්ෂාපතනයක් කලාපය වෙත ලැබී තිබුණද එමගින් ඇමසන් ද්‍රෝණියේ ජලමට්ටම යථාතත්වයට පත්ව නොමැති බවයි සඳහන් කළේ. විශාල ඇමසන් වනාන්තරය හරහා ගලා යන ගංගාවල ජලමට්ටම් වේගෙන් පහත වැටෙමින් ඇති අතර එය සියවසකට පමණ පසු වනාන්තරයට බලපාන අවදානම්ම තත්ත්වයක් ලෙසද නම් කර තිබුණා. මේ සමග ඇමසන්හි පදිංචිකරුවන්ට පානීය ජලය පවා අහිමි වී ඇති බවයි සඳහන් කළේ. මේ අතර බ්‍රසීල භූවිද්‍යා සේවය අනතුරු අඟවා ඇත්තේ ඇමසන් ද්‍රෝණියේ සියලුම ගංගාවල ජලමට්ටම් ඓතිහාසික මට්ටමට වඩා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.